ආයුබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප මම ගයා ලක්රුවනි අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත කොරෝනා මර්ධනයට ශ්‍රී ලංකා රජයේ ක්‍රියාමාර්ග ජගත් සංවිධානයේ පෙසසුමට කොරෝනා රෝගීන් 146ක් වෙද්දී තවත් ගම්මාන කිහිපයක් අවදානම් තත්වයක ඇඳිරි නීතිය දැඩි ලෙසම ක්‍රියාත්මකයි අඩකොලොත් වැඩ වරදී සමාජ ආරක්ෂණ අරමුදලට පිළිගත් ගෙවීම් මාර්ගයෙන් හැර කිසිදු පුද්ගලයෙකුට සංවිධානයකට මුදල් නොගෙවන්න ජනාධිපති කාර්යාලය කියයි රටටත් ලොවටත් සෙත්පතා පිරිත් සජ්ජායනා ඇරඹේ 886,000කට කොරෝනා වැළඳමින් ලොවම රෝගී වෙයි දේශීය ප්‍රවෘත්ති අද දිනේ හමු වූ රෝගීන් 3 දෙනා සමගින් මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 146 දක්වා ඉහළ ගියා. ඒ දිනේ කොරෝනා රෝගීන් 21 දෙනෙකු සොයාගැනුණා. අසාධනය වී අංගඩ බෝවන රෝග විද්‍යායතනයේ පුද්ගලයන් 5 දෙනෙකු තවමත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. කොරෝනා වැළඳුණු 2 දෙනෙකු අද සුවය ලබා රෝහල්වලින් පිටව ගියා. වෛද්‍ය අධීක්ෂණය යටතේ පුද්ගලයන් 231 දෙනෙකු තවමත් පසුවනවා. නිරෝධායනය අවසන් කළ 100 දෙනෙකුගෙන් යුත් නවවන කණ්ඩායමත් අද සිය නිවෙස් බලා පිටත්ව ගියා. ඔවුන්ට අවශ්‍ය සියලු පහසුකම් ආරක්ෂක අංශ මගින් සලසා තිබෙනවා. දියතලාව හා දම්මින්නාව නිරෝධායන මධ්‍යස්ථානවලින් 96 දෙනෙකු මෙලෙස පිටත්ව ගියා. ත්‍රිවිධ හමුදාව පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථාන වලින් මේ වන විට 2118 දෙනෙකු නිරෝධායනට ලක් වී පිටත්ව ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ රෝගීන් හඳුනා ගැනීමත් සමග බණ්ඩාරගම අටලුගම සහ මහනුවර අකුරණ යන ප්‍රදේශ හුදකලා ප්‍රදේශ ලෙස නම් කර අදට දින දෙකක් ගතවනවා. ප්‍රදේශයේ ජනතාවට අවශ්‍ය සියලු පහසුකම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ සම්පාදනය කිරීමටද බලධාරීන් පියවර ගත්තා. මේ අතර ඊයේ සොයාගත් කොරෝනා ආසාදිතයන් අතුරෙන් 10 දෙනෙකු පුත්තලම ප්‍රදේශයේ දේවමෙහෙකට සහභාගී වූවන් බව සොයාගැනුණා. ඔවුන් ඇසුරු කළ පුද්ගලයන් සෙවීමේ මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මකයි. පුත්තලම සහිරා විද්‍යාලයේ නිරෝධායනට ලක් කළ මෙම පිරිස යුද හමුදා ආරක්ෂාව යටතේ මුල් ඒරියාව රෝහලට ඇතුළත් කෙරුණා. පවතින තත්ත්වය සැලකිල්ලටගෙන පුත්තලම කඩුමයාකුලම් ගම්මානයට ඇතුළු වන මාර්ග පහම වසා දමා ආරක්ෂාව තර කර තිබෙනවා. පුද්ගලමේ සොයාගන්නා ලද ඒ කොයි 19 ආසාදී වූ පුද්ගලයා මේ මාස මාර්තු මාස 17 වන දින OD-185 මැලේසියන් ගුවන් යානයේ ශ්‍රී ලංකාවට පැමිණලා තිබෙනවා. ඔවුත් එක්ක තව 36 දෙනෙක් මේ ගුවන් යානයේ පැමිණලා තියෙනවා. ඉතින් අපි ඔවුන්ගෙන් ඉතාමත්ම කාරුණික ඉල්ලනවා, මේ OD-185 කියන ගුවන් යානයේ ඔබ පැමිණලා තිබෙනවා නම් ඔබ ස්වයං හෝ නිවෙස් නිරෝධායන ලක් වෙන්න මන්ද ඔබත් එක්ක පැමිණි එක් පුද්ගලයෙක් මේ ආකාරයට කොයි 19 ආසාදීනේ වී ඇති පුද්ගලයෙක් බවට මේ වෙනකොට පත් වෙලා තිබෙන හින්දා බේරුවල ප්‍රදේශයෙන් තවත් කොරෝනා රෝගීන් හඳුනා ගැනීමත් සමග ගම්මාන කිහිපයකට ඇතුළු වීම සහ පිටවීම තහනම් කර තිබෙනවා. මේ අතර ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන් හමු වූ බේරුවල පන්නිල සහ චීනකොටුව යන ප්‍රදේශවලින් හඳුනාගත් පවුල් 52කට අයත් පුද්ගලයන් 140 දෙනෙකු නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගත්තා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතාගේ මැදිහත් වීමෙන් ඔවුන් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත යොමු කෙරුණා. ඔයගොල්ලන්ගේ හොඳට කරන්නේ ඔයගොල්ලෝ මේක වටිනාකම තේරෙන්නේ නැහැ. දවස් 14 ඉන්න වෙන්නේ. ඒ දවස් 14 ලස්සන දිනල එන්න පුළුවන්. ගෙදර නැවතුනොත් පෞලිම ජීවිතය අනුතුරු. හැමෝම මැරෙන්න පුළුවන්. ඒක නිසා කරුණා කරලා අපි පහවගේ දක්වලා අපිත් එක්ක එන්න. අර බ්‍රෂ් ටූත් පේස්ට් ඒක කර ගන්න අනිත් කොම කපේ ඔයගොල්ලෝ. හරි. නගින්න ඔය නගින්. ඔයා නව නම. බයිත. නමය. නගින්න. 29 වෙනිදා හඳුනාගත්තා කොරෝනා රෝගියෙක් පන්නිල ගමෙන්. ඊට පස්සේ රෝගියාගේ ළඟම ඇසුරු කරපු කට්ටියව අපි ඊයේ 14 දිනක් පෙරේදා අපි යවුවා සාම්පල්. ඒ 14න් 4 දිනක් පොසිටිව් වුණා. ඒ කියන්නේ රෝගියාගේ බිරිඳයි පුතයි, බිරිඳගේ අම්මයි තාත්තයි. ඒ එකම නිවසේ කට්ටිය අපිට මේ ගම ඇතුළෙන්මත් එනවා තොරතුරු ඒ පුද්ගලයාත් එක්ක තව කට්ටිය ළඟින් ඇසුරු කරා කියලා. ගරින්න 140ක් විතර. ඒගොල්ලෝ කැමැත්තෙන් තමයි ආවේ. එතකොට අපි ඒ කට්ටිය හමුදාවට බාර දී නිරෝධායන මධ්‍යස්ථානයේ එක්කගෙන ගිහිල්ලා නිරෝධායන කටයුතු කරලා ආපහු මේට ගෙනල්ලා අරලවන්න කිව්වා. කොරෝනා ආසාදිතයෙකු නවාතැන්ගත් තංගල්ලේ සංචාරක හෝටලයක සේවකයන් දෙදෙනෙකු රෝහල්ගත කෙරුණා.
සංචාරක මග පෙන්වන්නෙකු වෙන මෙම කොරෝනා ආසාදිතයා කොළඹ ප්‍රදේශයේ පදිංචි කරුවෙක්. මේ අතර කොරෝනා ආසාදිනේ වී මීගම ප්‍රදේශයේදී මියගිය පුද්ගලයා මීට පෙර ඇසුරු කළ පුද්ගලයන් 43 දෙනෙකුද පුණා නිරෝධායන මධ්‍යස්ථානයේ වෙත ඊයේ දිනේදී යොමු කර තිබෙනවා. පෙරේදා මීගමුව රෝහලේදී මියගිය පුද්ගලයාට ප්‍රතිකාර කරනු ලැබූ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කණ්ඩායම නිරෝධායන ලක් කිරීමට සිද්ධ වුණා. මෙසේ මීගමුව රෝහලේ ප්‍රතිකාර සභා සම්බන්ධ වුණ 21 දෙනෙක්ගේ කණ්ඩායමක් යුද හමුදාව මගින් පවත්වාගෙන යන ලබන වෛකාලේ පිහිටි නිරෝධායන කටයුත්තකට ඔවුන්ව යොමු කිරීමට කටයුතු කළ තිබෙනවා. සම්පූර්ණයෙන්ම වසාදමා ඇති මහනුවර අකුරණ ප්‍රදේශය හරහා ගමන් කිරීම පොලිසිය මුළුමනින්ම තහනම් කර තිබෙනවා. එහි ආරක්ෂක කටයුතු දැඩි කර ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. ඉන්දියාවේ සිට පැමිණි දේවගතිවරයෙකු හැටන් දික්කොය දරවල ප්‍රදේශයේ යාඥා මධ්‍යස්ථානයක පැවැත් වූ දේවමෙහෙකට සහභාගී වූ පිරිසක් මෙවන විට ස්වයං නිරෝධායනට ලක් කර තිබෙනවා. පවුල් 200කට අයත් සමාජිකයන් 900 දෙනෙකු පමණ මෙසේ ස්වයං නිරෝධායනට ලක් කිරීමටයි අඹගමුව සෞඛ්‍යවාදී නිලධාරිවරයා ක්‍රියා කළේ. මේ අතර මාර්තු 16 වනදායින් පසුව විදේශයන්හි සිට මෙරට වෙත පැමිණි පුද්ගලයන් ලියාපදිංචීම සඳහා ලබා දුන් කාලය අද දහවල් 12ට අවසන් කෙරුණා. දැනට ලබා දී ඇති සියලු වර්ගවල වීසා බලපත්‍රවල වළංගු කාලය මේ මාස 12 වනදා තෙක් දීර්ඝ කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. අන්තර්ජාලය ඔස්සේ අසත්‍ය හෝ දේශසහගත ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලිස් මුලස්ථානයේ නිවේදනය කරනවා. උද්ගත වැදි තත්වයේ හමුවේ ඇතමුන් අන්තර්ජාලය භාවිතයෙන් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට හඳුනාගෙන තිබෙනවා. දැනට ක්‍රියාත්මක ගුවන් ගමන් සීමාවන් සැලකිල්ලට ගනිමින් ලබන 8 වනදා සිට අප්‍රේල් මාස 21 වනදා දක්වා සියලු ගුවන් ගමන් తాවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවයට සිදුව ඇති බව එම සමාගම දැනුම් දෙනවා. ගුවන් ගමන් සඳහා පවත්නා බාධාවන් ඉවත් වූ හොත් ලබන 21 වනදාට පෙරවද කෙටි දැනුම් දීමකින් පසුව ගුවන් මෙහෙයුම් යළි ආරම්භ කිරීමට නියමිතයි. එමෙන්ම අවශ්‍ය වූහොත් ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වෙන සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමටද ශ්‍රී ලංකන් ගුවන් සමාගම කැමැත්තෙන් පසුවනවා. දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝ රටවල් මුහුණ දෙන බරපතලම අභියෝගය කොරෝනා වෛරසයේ බව ජගත් සංවිධාන මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් පවසනවා. පවත්නා තත්ත්වය හමුවේ වාර්තාවක් එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. ලෝපුරා රටවල් සහ ස්වයන් පාලන ප්‍රදේශ 203ක් පුරා පැතිර ඇති නව කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 43,520ක් 886,102 ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇති අතර ඉන්සුවෙ ලැබූ සංඛ්‍යාව 185,269ක්. ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තාවන රට බවට පත්ව ඇති ඇමරිකාවෙන් මේ වන විට වාර්තාවන මුළු ආසාදිතයන්ගේ සංඛ්‍යාව 190,022ක්. එරටින් වාර්තාවන පුද්ගල මරණ සංඛ්‍යාව 4,102ක්. වෛරසය ආසාදනය වූවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තාවන රට බවට පත්ව ඇති ඇමරිකාව මේ වන විට වෛරස ව්‍යාප්තිය ආරම්භ වූ චීනයේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාවද ඉක්මවා ගොස් ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. ඊයේ දිනය තුළ වැඩිම මරණ සංඛ්‍යාව වූ 837ක් වාර්තා වූයේ ඉතාලියෙන්. ඒ අනුව ඉතාලියෙන් මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 12,428ක්. සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 105,792ක්. කෙසේ වුවද ඉතාලියේ ආසාදිතයන් සුව අතට පත්වීමේ ප්‍රවණතාවක් පවතින බවටද වාර්තා වනවා. අසල්වැසි ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා වෛරස ආසාදිතයන්ගේ සංඛ්‍යාව 1,590 දක්වා ඉහළ ගොස් තිබෙන්නේ ඊයේ දිනේදී හඳුනාගත් ආසාදිතයන් 146ත් සමගයි. මේ අතර රජයේ අන නොතකමින් නවදිල්ලි නුවර ඉස්ලාමීය ආගමික උත්සවයකට සහභාගී වූ පිරිස් සොයා රජය දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක කළා. පරීක්ෂාවට ලක් කරනු සැකසහිත පුද්ගලයන් දහසකට අධික පිරිසෙන් 24 දෙනෙකු දැනටමත් ආසාදිතයන් බවට හඳුනාගෙන තිබෙනවා. එරට විශාල වශයෙන් ආරක්ෂිත උපකරණ හිඟයක් පවතින අතරතුර ඉන්දියාව සර්බියාවට ආරක්ෂිත උපකරණ තොගයක් අපනයනය කර ඇති බවද සඳහන් වනවා. කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමට මැලේරියා රෝගී සඳහා ලබා දෙන ඖෂධයක් ලබාගත් ඉන්දිය වෛද්‍යවරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති පුවතක්ද ඉන්දියාවෙන් වාර්තා වුණා. මෙම තීරණාත්මක මොහොතේ ශ්‍රී ලංකා රජය ගන්නා ක්‍රියාමාර්ග ප්‍රශංසනීය බව එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ නියෝජිතයන් ප්‍රකාශ කළා. ඒ අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායේ රැස්වීමට එක්වෙමින්. අත්‍යවශ්‍ය සේවා සඳහා වූ විශේෂ කාර්යසාධක බලකායේ විශේෂ රැස්වීමක් අමාත්‍ය පවිත්‍රා වන්නාරච්චි සහ බැසිල් රාජපක්ෂ යන මහත්මයන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්තුණා. එසඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ආයතනයන්හි ප්‍රධානීන්ද එක්ව සිටියා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත සම්බන්ධීකාරක වන හනා සිග මහත්මියගේ මූලිකත්වයෙන් සංවිධාන 11ක නේවාසික නියෝජිතයන් මීට සහභාගී වුණා. කොරෝනා වෛරසය පාලනය සම්බන්ධයෙන් මෙරට සෞඛ්‍යංශ ලබා ඇති ප්‍රගතියත් මෙවන් දුෂ්කර අවස්ථාවක අත්‍යවශ්‍ය පහසුකම් සැපීම අතින් ශ්‍රී ලංකා රජය ලබා ඇති ප්‍රගතියත් මෙම නියෝජිතයන්ගේ ප්‍රශංසාවට ලක් වුණා. එමෙන්ම වෛද්‍ය ක්ෂේත්‍රයේ ළමා ආරක්ෂණ, කම්කරු නීති, ආහාර, නෛතික, ආර්ථික සහ අධ්‍යාපන යන ක්ෂේත්‍රයන්හි ඉදිරි කටයුතු වෙනුවෙන් මෙම කණ්ඩායම රජයට සහාය ලබා දීමටද මෙහිදී එකඟතාව පළ කළා. ඇඳිරි නීති රෙගුලාසී දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක්ම ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන බවයි පොලිසිය අවධාරණය කරන්නේ. ඇඳිරි නීතිය කඩකරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස් මුලස්ථානයේ දැනුම් දී තිබෙනවා. අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් ඇඳිරි නීති බලපත්‍ර නිකුත් කරන අතර එසේ නොවන කාරණා සඳහා බලපත්‍ර නිකුත් කළහොත් අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. බලපත්‍ර අවභාවිත කිරීම, එම කොන්දේසි උල්ලංඝනය, ව්‍යාජ ලෙස වෙනත් පුද්ගලයන් රැගෙන යාම ආදිය සම්බන්ධයෙන් පොලිසිය නිරතුරුවම අවධානයෙන් පසුවනවා. විවිධ ආහාර බෙදා හැරීමට පවසමින් ජ ලිපි සහ මුද්‍රා උපයෝගී කරගෙන ඇඳිරි නීති බලපත්‍ර ඉල්ලුම් කරන්නන්ට එරෙහිවද නීතිමය පියවර ගන්නා බවයි නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. එසේ වුවද විධිවිධාන නොතකමින් ජනතාව හැසිරුණු ආකාරය අප කැමරා කාචයේ මෙලෙස සටහන් වුණා. මේ නටන්නේ තේරෙනවද? මේ අත්තේ මේ වැඩ මේ ප්‍රයෝජන ගන්න එපා. මේක මේ භයානක රෝගයක් මේක. තේරෙනවද? කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක ඇඳිරි නීතිය යළි දැනුම් දෙනතුරු අඛණ්ඩවම බලපැවැත්වෙනවා. එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්කවලට පනවා ඇති ඇඳිරි නීතිය අද පෙරවරු 6ට තාවකාලිකව ඉවත් කෙරුණා. එය පසුරු දෙකට යළි බලාත්මක කෙරුණු අතර එම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය යළි ඉවත් කෙරෙන්නේ ලබන සඳුදා පෙරවරු 6ටයි. එදිනම පසුරු දෙකට යළි එම දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය පනවනු ලබන බව ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනය කළා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණේ පසුගිය 20 වනදා සිටයි. අත්‍යවශ්‍ය සේවා හැර වෙනත් කාර්යයන් සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනය සම්පූර්ණයෙන්ම තහනම් වනවා. අත්‍යවශ්‍ය සේවා කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා යොදා ඇති ක්‍රමවේද අවභාවිත කරන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමටයි පොලිසිය පියවර ගෙන ඇත්තේ. ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ වෙනත් භාණ්ඩ නිවසේ සිටම මිලදී ගත හැකිවන පරිදි විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මකයි. එය අඛණ්ඩව පවත්වාගෙන යාමට සියලු පියවර ගන්නා ලෙස රජය දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය ලේකම්වරුන්ට දැනුම් දී තිබෙනවා. කවර දිස්ත්‍රික්කයක වුවද ගොවිතැන් කටයුතු සිදු කරන පිරිසට සහ කුඩා තේවතු මෙන්ම අපනයන භෝග නිෂ්පාදන ක්‍රියාවලිය නිරත වූවන්ට ඒ සඳහා අවසරය හිමිවනවා. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවම කිරීමට ඉවහල් වන ක්‍රියාමාර්ග ගෙන ඇත්තේ හුදෙක් ජනතා සුභසිද්ධිය උදෙසා බැවින් එම ක්‍රියාමාර්ග වගකීමෙන් පිළිපදින ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කළුතර සහ මහනුවර දිස්ත්‍රික්කවල හුදකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති ගම්මාන හුදකලා ප්‍රදේශ ලෙසම තවදුරටත් සැලකෙනවා. කිසිවෙකුටත් මෙම ගම්මානවලට ඇතුළු වීමට හෝ ඉන් පිටවීම යළි දෙනුම් දෙනතුරු සම්පූර්ණයෙන්ම තහනම් කර තිබෙනවා. COVID-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පිළිගත් ගෙවීම් මාර්ගයෙන් හැර කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙස ජනාධිපති කාර්යාලය දැනුම් දෙනවා. මෙම අරමුදලට බව පවසමින් ඇතැමුන් මුදල් එකතු කිරීමේ යෙදෙන බවට ජනාධිපති කාර්යාලයට තොරතුරු වාර්තා වී තිබෙනවා. යම් කිසි අයෙකු මෙම අරමුදලට ඍජුවම මුදලින් චෙක්පතකින් හෝ වෙනත් ගෙවීම් මාර්ගයකින් හැර කිසිදු පුද්ගලයෙකුට හෝ සංවිධානයකට මුදල් නොගෙවන ලෙසයි ජනාධිපති කාර්යාලය ඉල්ලා සිටින්නේ. මෙවැනි සෞඛ්‍ය නිරෝධායනයක් සඳහා රජයේ සමස්ත ජනතාවම පෙළගස්වමින් ඔවුන්ගේ ආහාර, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ මෙන්ම සේවා නිෂ්පාදන හා බෙදාහැරීම් සිදු කරනු ලබනවා. ඒ සෞඛ්‍ය බලධාරීන්ගේ හා මැතිවරණ කොමිෂන් සභාවේ නීති රීති හා උපදෙස්වලට අනුකූලව සෑම නිවසකටම එම සේවාව ලබා දීම වෙනුවෙන් පුළුල් කාර්යභාරයක නියැලෙමින් එවැනි අවස්ථාවක මේ ආකාරයෙන් වංචනික ක්‍රියා සිදු කරන පුද්ගලයින් පිළිබඳව ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කරන ලෙසයි ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියෙන් ඉල්ලීම් කර තිබෙන්නේ.
ජනාධිපති කාර්යාලයේ දුරකථන අංක 0112 354 479 හෝ 0112 354 354 යන දුරකථන අංකවලට දැනුම් දීමට හෝ ෆැක්ස් මගින් මෙන්ම ලිපි මගින්ද දැනුම් දීම් කිරීමේ හැකියාව පවතිනවා. මේ සම්බන්ධයෙන් යම් පැහැදිලි කර ගැනීමක් අවශ්‍ය නම් ජනාධිපති කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් විශ්‍රාමික මේජ ජෙනරාල් KB එගොඩවෙල මහතා ඉහත දුරකථන අංකවලින් සම්බන්ධ කරගත හැකි. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ඖෂධ සහ අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයන් අතටම පත්කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කෙරුණේ උද්ගතව ඇති තත්ත්වය හමුවේ ගත හැකි සෞඛ්‍ය ආරක්ෂිතම ක්‍රියාමාර්ගයක් ලෙසයි. එම වැඩපිළිවෙල මෙවන විට සාර්ථකව ක්‍රියාත්මක වනවා. එහෙත් අවස්ථාවෙන් ප්‍රයෝජනගත් ඇතමුන් අධික මිල ගණන් යටතේ භාණ්ඩ අලෙවි කළ අවස්ථා කීපයක් සම්බන්ධයෙන්ද වාර්තා වනවා. සමෘද්ධි ලාභීන් වෙනුවෙන් රුපියල් කෝටි 5කට අධික සහන මුදලක් බද්දේගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පුරා බෙදා දීම සිදු කෙරුණා. සමෘද්ධි ප්‍රජාව වෙනුවෙන් අතිකාරම් මුදල් ලබා දීම මේ වන විට සාර්ථකව ක්‍රියාත්මකයි. අතිකරු ජනාධිපතිතුමා සමග රජය අප වෙත ලබා දීපු උපදෙස් අනුව මේ රටේ අඩු ආදායම් ලාභී සමෘද්ධි ප්‍රජාව වෙනුවෙන් ලබා දෙන්න කියපු රුපියල් 10000ක් අතිකාරම් මුදල අපි මේ වෙනකොට ලබා දෙමින් යනවා. එය ලංකාවේ සමෘද්ධි බැංකු 1073ක් හරහා මේනකොට සිදු කරමින් යනවා. 1,40,000ක පවන වෙච්ච ප්‍රතිලාභීන් ප්‍රමාණයකට රුපියල් මිලියන 6,200කට වැඩි මුදලක් මේ වෙනකොටත් ඒ අයට ලබා දීලා තිබෙනවා. කොරෝනා වසංගතයේ මෙරටින් තුරන් කිරීම සඳහා කැපවීමෙන් සේවය කරන සෞඛ්‍ය සහ ආරක්ෂකාංශ නිලධාරීන් සඳහා මුකාවරණ තොගයක් හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බහර දුන්නා. මේ අතර කණිජ තෙල් සංස්ථාව දේශීය වශයෙන් නිෂ්පාදනය කළ දෑත් පිරිසිදු කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය තුගයක්ද සෞඛ්‍ය අමාත්‍යාංශයට අද ලබා දුන්නා. තලවතුගොඩ ලුම්බිනි පෙදසේ පදිංචිකරුවන් ඔවුන්ගේ ධන පරිත්‍යාගයෙන් සකස් කළ වියලි ආහාර ද්‍රව්‍ය තුගයක් ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් වෙත ලබා දුන්නේ තලවතුගොඩ ජ්‍යෝතිකාරාමයේදී. ජංගම වෙළඳසැල් හරහා පාරිභෝගිකයන්ට ලබා දෙන එළවලු පාන් සහ අනිකුත් ආහාර ද්‍රව්‍යවල සෞඛ්‍ය ආරක්ෂිත බව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දැඩි අවධානයට යොමුව තිබෙනවා. හොරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මූලිකත්වයෙන් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. පාලන මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන මෙන්ම සැමන්ටින් සංගවා තබාගත් වෙළඳසැල් 28ක් හඳුනා ගැනීමට මාතර පාරිභෝගික සේවා අධිකාරී කාර්යාලය නිලධාරීන් සමත් වුණා. අනිකුත් පාරිභෝගික භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන ස්ථාන කිහිපයක්ද මෙහිදී සොයා ගැනුණා. සරසවි ඉන්ඩස්ට්‍රීස් ආයතනය මුහුණු ආවරණ 5000ක් ශ්‍රී ලංකා පොලිසිය වෙත පරිත්‍යාග කිරීමට සැලසුම් කර තිබෙනවා. එහි පළමු අදියර යටතේ මුහුණු ආවරණ 10000ක් පරිත්‍යාග කිරීම එම ආයතන පරිශ්‍රයේදී සිදු වුණා. පෞද්ගලික අංශයේ ඇඟලුම් ක්ෂේත්‍රයට සම්බන්ධ සේවක සේවිකාවන්ට අප්‍රේල් මස වැටුප නියමිත පරිදි ලබා දීමට එකඟතාව පළ වී ඇති බව අවන්ත දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. ආර්ථිකය පවත්වාගෙන යාමට ඇඟලුම් කර්මාන්ත ක්ෂේත්‍රයේ සුවිශේෂව මේ සාකච්ඡාව ඉල්ලාත සිට අපි සාකච්ඡාව පැවැත්වුවා. මේ අනුව අපි එකඟතාවයකට පැමිණියා. දැනට මාර්තු මාසයේ වැටුප් ගෙවීම අමාර කර තිබෙන බවත් ඒ වගේම අප්‍රේල් මාසයේ පෙනද අනුගමනය කරපු සම්ප්‍රදාය පරිදි ගෙවීම් විවිධ සමාගම් ඒ අනුව කරන කටයුතු වලට අවතීර්ණ වීමට. කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් ජනතාවට සිදුව ඇති පීඩාවන් දුරුවේවායි ප්‍රාර්ථනා කරමින් දිවයිනේ සෑම විහාරස්ථානයකම පාහේ පිරිත් සජ්ජායනා කිරීම අද ආරම්භ කෙරුණා. අද සිට දින 7ක් පුරා රාත්‍රී 7 සිට රාත්‍රී 8 දක්වා පිරිත් සජ්ජායනා කිරීම සිදුවනවා. ජනතාවටද මෙම ආගමික වතාවත් සමග එක්වන ලෙසටයි මහා සංඝරත්නය දැනුම් දී තිබුණේ. එමෙන්ම එම කාලය තුළ සියලු විහාරස්ථානවල ඝාන්ටාර නාදකුට ශබ්ද විකාශන යන්ත්‍රවලින් පන්සිල් සමාදන් කිරීම සහ පිරිත් සජ්ජායනය ශ්‍රවණය කිරීමට අවස්ථාව උදා කර දී තිබුණා. රතන සූත්‍රය සහ ගිරිමානන්ද සූත්‍රය ඇතුළු පිරිත් දේශනා කිරීම මේ අනුව ආරම්භ කෙරුණා. රටවාසී සහ ලෝකවාසී ජනතාවට නිරෝගී බව මෙන්ම ජීවිත ආරක්ෂාව සැලසේවා යන ප්‍රාර්ථනාවෙන් යුතුවයි මෙම ආගමික වැඩසටහන් සිදුවන්නේ. අනුරාධපුර රුවන්වැලි සෑය අභියසදීද පිරිත් සජ්ජායනාව සිදු කෙරුණා. ඒ රුවන්වැලි සෑ විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්.
කොරෝනා ව්‍යසනයෙන් පීඩාවටපත් අපේම ජනතාවට සහන සැලසීමට ආරම්භ කළ ITN මනුෂ්‍යත්වයේ සත්කාරයට බොහෝ පිරිස් පරිත්‍යාග ලබා දීමට ඉදිරිපත්ව සිටිනවා. ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලය, රජීව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ සහ නිදහස් කලා සංධානය එක්වයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත්තේ. කොරෝනා ව්‍යසනයෙන් පීඩාවට පත් වූවන්ට සහන සැලසීම සඳහා රුපියල් ලක්ෂයක මුදලක් පරිත්‍යාග කෙරුණා. හිරු ඇවිදින් ටෙලිනාට්‍ය නිෂ්පාදක චාමර සමරවික්‍රම මහතා එම මුදල ස්වාධීන රූපවාහිනී මාධ්‍යජාලයේ සභාපති සුදත් රෝහණ මහතා වෙත ලබා දුන් අතර එම අවස්ථාවට ප්‍රධාන විධායක නිලධාරී නලින් නිශංක මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. අපි ලෑස්ති ඔබේ ගෞරවනීය මුදල් පරිත්‍යාගයෙන් ඔවුන්ට අවශ්‍ය දේ ඔවුන්ගේ නිවසටම ගොස් ලබා දෙන්න. ලංකා බැංකුව පැලවත්ත ශාඛාව ගිණුම් අංක 722 57 367 මහජන බැංකුව බොරැල්ල ශාඛාව ගිණුම් අංක 0781 001 922 67 877 පිරිමහ ගනිමු බෙදා ගනිමු නැගිටිමු ඔබේ රුපියලත් ඔවුන්ට මහා මෙරක්. පවත්නා අර්බුදකාරී තත්ත්වය හමුවේ ඉදිරියේදී ඇතිවේ හැකි ආහාර අර්බුදයට මුහුණ දීම සඳහා රටම සූදානම් වෙමින් පවතිනවා. ඒ අනුව බොහෝ ස්ථානවල වගා කටයුතු දැනටමත් සිදු කෙරෙනවා. ගෙවතු වගාව සඳහා අවශ්‍ය බීජ හා පැළ මිලදී ගැනීම සඳහා ඇඳිරි නීති ඉවත් කළ අවස්ථාවේදී බද්දේගම ඉගුරුපත්විල ගොවිපොළ වෙත විශාල පිරිසක් පැමිණ සිටි අයුරු දක්නට ලැබුණා. කඩිනමින් ගෙවතු වගාව සඳහා යොමුවන ලෙසට රජය කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් තමන් මෙම වගා සංග්‍රාමයට යොමු වූ බවයි බීජ හා පැළ මිලදී ගැනීමට පැමිණි පිරිස ප්‍රකාශ කළේ. වලවේ කලාපයේ ගොවි ජනතාවට මෙවර මාස් කන්නේ ජලය නිකුත් කිරීමටත් පෙර අතිරේක භෝග වගාව සඳහා ලබා දෙන ජලය යොදා ගනිමින් විවගාව මේ වන විටත් ආරම්භ කර තිබෙනවා. ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ගොවීන්ට වගා කටයුතු සඳහා ලබා දී ඇති අවස්ථාව ප්‍රයෝජනයට ගනිමින් උඩවලව ජලාශය යටතේ වගා සිදු කරන ගොවීන් මෙසේ සිය වගා කටයුතු ආරම්භ කළා. මහනුවර වටපුළුව ප්‍රදේශයේ පදිංචි ආබාධ සහිත පුද්ගලයෙකුද සිය අපහසුතා පසෙක දමා වගා කටයුතු වලට යොමු වී ඇත්තේ ලොව පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වෛරසය හේතුවෙන් ඉදිරියේදී ලෝක මට්ටමින් ඇතිවිය හැකි ආහාර අර්බුදයට හැකි ඉක්මනින් මුහුණ දීම සඳහායි. කෙසේ හෝ කුඹුරු අස්වද්දා වගා කටයුතු සාර්ථක කරගන්නා බව ඔහු පවසනවා. ප්‍රදේශ රැසකදී ජන සේවාවන් රැසක් පැවැත්වීමට අද විවිධ ආයතන ගණනාවක් කටයුතු යොදා තිබෙනවා. මේ අතර අඩු ආදායම් ලාභී ලොතරැයි අලෙවි නියෝජිතයින්ට සහ අලෙවි සහායකයින්ට රුපියල් 2500ක මුදලක් ලබා දීමට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් 4,08,70,500ක්. එම මුදල් අදාළ අලෙවි නියෝජිත මහත්ම මහත්මීන්ගේ බැංකු ගිණුම් වලට තැන්පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා. අලෙවි නියෝජිතයින් තමන් යටතේ සිටින අලෙවි සහායක මහත්ම මහත්මීන් වෙත මෙම මුදල් ලබා දීම සිදු කරනු ඇති බවයි සංවර්ධන ලොතරැයි මණ්ඩලය පවසන්නේ. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ ජංගම ATM යන්ත්‍ර සේවාවක් හෙට සහ අනිද්දා යන දෙදින තුල ක්‍රියාත්මක වෙනවා. මහනුවර සහ කොළඹ අවට ප්‍රදේශ කිහිපයක් කේන්ද්‍ර කරගනිමින් මේ ක්‍රියාත්මක වෙනවා. ඇඳිරි නීති කාලයේදී තම ප්‍රදේශයට පැමිණෙන මෙම ATM යන්ත්‍ර හරහා පහසුවෙන් මෙන්ම සෞඛ්‍ය උපදෙස්වලට අනුව මුදල් ගනුදෙනු කිරීමේ අවස්ථාව එමගින් හිමිවනවා. නාවික හමුදාව අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 12කට අධික වටිනාකමකින් යුත් මත්ද්‍රව්‍ය තොගය දික්කොවිට වරායට රැගෙන එනු ලැබුවා. ගාල්ලට නිරිත දිගින් මුහුදු සැතපුම් 460ක් දුරින් වූ ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 605ක් සහ කැටමයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 579ක් මීට ඇතුළත්. නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් පියල් ද සිල්වා මහතා මෙම මෙහෙයුම සිදු කළ ආකාරය මාධ්‍ය හමුවේ පැහැදිලි කළා. මේ මත්ද්‍රව්‍යයෙන් කොටසක් ශ්‍රී ලංකාවට පැමිණීමටත් ඒ වගේම මේකෙන් අනිත් කොටස් ජාත්‍යන්තර වෙළඳාම්කරුවෙකු හරහා
වෙනත් රටවල් වලට යන්න තිබුණු මද්‍රව්‍ය කියන එක අපට සැකෙන් තොරව අවබෝධ කරගන්න හැකියාව තියෙන මේ යාත්‍රාවේ ගමන් මගත් ඒ වගේම ඒකේ තිබුණු අනිත් දත්තයන් සැලකිල්ලට ගැනීමේදී ඒ නිසා සයුර නෞකාවේ අනදෙල් දාරතුමාටත් නෞකාවේ සියලුම සමාජිකයන්ටත් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් අංශය බුද්ධිංශ වල නිලධාරීන් සහ නාවිකයන්ටත් මගේ කෘතඥතාවය මේ අවස්ථාවේදී පුද කරනු ලබනවා නාවික හමුදාව නිරීක්ෂණය කළ සැක කඩියුතු බහුදින යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම මද්‍රව්‍ය තොගය සොයා ගැනුණේ පාකිස්තාන ජාතිකයින් නව දිනකුද මෙහිදී අතරංගුවට ගැනුණා මද්‍රව්‍ය තොගය පොලිස් මද්‍රව්‍ය කාර්යංශයේ වෙත භාර දීමටයි නාවික හමුදාව කටයුතු යොදා ඇත්තේ ඒ සමගින් ඇටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන් ඔබට සුබ රාත්‍රියක් www.ipnnews.lk